අද 2022 අගෝස්තු 29 වෙනිදා 2022 අගෝස්තු 25 වෙනිදා South Australian Skill Shortage List එකේ Occupation List එක අප්ඩේට් වුණා. ඔබගේ සිහිනය ඔස්ට්‍රේලියාවට පදිංචියට යන්න නැත්නම් ස්ථිර පදිංචියක් ගන්න රැකියා අවස්ථාවක් ගන්න නම් මෙන්න මේක ඔබට හොඳ අවස්ථාවක්. මේ වෙනකොට අපේ ස්ටුඩන්ට් වීසා ලොකු අර්බුදයක තියෙනවා. ඔබට කොච්චර ක්වොලිෆිකේෂන් තිබ්බත් අද වෙනකොට ස්ටුඩන්ට් වීසා සාර්ථක කර ගැනීම ගොඩක් ගැටලු කාරක. මොකද හේතුව ඔබගේ තියෙන මුදල් ඕස්ට්‍රේලියානු ඩොලර්ස් වලට පරිවර්තනය කර ගැනීමේ ගැටලුවක් තිබෙනවා. ඒක හින්දා ලොකු අර්බුදයක අපි ඉන්නේ. හැබැයි ඔබට පුළුවන් නම් 491 PR වීසාවකට ඔබට සුදුසුකම් තිබෙනවද කියලා බලන්න. නැත්නම් 190 වීසා කැටගරියකට ඔබට අවස්ථාවක් ගන්න World Wide Visa Consultant Private Limited ආයතනය කියන්නේ තනි කම්පැනියක් නෙමෙයි ශ්‍රී ලංකාවේ. ඒක ඕස්ට්‍රේලියානු මයිග්‍රේෂන් ලෝයර්ස්ලා නැත්නම් මාර රෙජිස්ටර් ලෝයර්ස්ලා කීප දෙනෙක් අපිත් එක්ක එකතු වී වැඩ කටයුතු කරන නිසා ඔබ අපට එවන CV එකක් අප ආයතනයේ පමණක් නෙමෙයි ඒක පරීක්ෂා කරලා බලන්නේ. ඒක අපගේ ඒ රටවල ඉන්න මාර රෙජිස්ටර් නීතිඥවරු පවා මේක පරීක්ෂා කරලා බලන්න. ඔබට හොඳ අවස්ථාවක් කරන් දෙන්න පුළුවන් අපිට. ඒක හින්දා ඔබ 491 නැත්නම් එහෙම නැතිනම් 190 කියන වීසා කැටගරියකට එකතු වෙන්න පුළුවන් නම් ඔබට ලොකු අවස්ථාවක් ගන්න පුළුවන්. මේ අවස්ථාව මගහරින්න එපා. මේ වෙලාවේ ලැබිච්ච ලොකු අවස්ථාවක්. මේ වෙනකොට මෝටර් මෙකැනික්, ඉලෙක්ට්‍රිෂියන් වගේ කාර්මික විෂයන් ගොඩක් තියෙනවා. මේ වෙනකොට ලොකුම අධ්‍යාපන ක්වොලිෆිකේෂන් තියෙන අය ඉතින් මේ ස්කිල් පැත්තෙන් බැලුවොත් ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. කොහොමත් අපේ ආයතනය ගොඩක් මේ වෙනකොට විදේශගත කරලා තියෙනවා. ඔබට ඒවලට එවිඩන්ස් ඕන අපේ YouTube channel වලට කියලා බලන්න පුළුවන්. හැබැයි මේක අපි තනියෙන් කරන වැඩක් නෙමෙයි. අපි ගොඩක් දෙනෙක් එකතු වෙලා කරන වැඩක්. ඒක හින්දා මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ South Australian Skill Occupation List එකේ අලුත්ම අප්ඩේට් එකක් ගැන. ඉතින් මේ අප්ඩේට් එක 2022 අවුරුද්දේ අගෝස්තු මාසේ 25 වෙනිදා ඉඳන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදි මම පෙන්නලා තියෙනවා වගේ කාර්මික රැකියාවන් රැසක් එකතු වෙලා තියෙනවා මේ South Australian Skill Occupation List එකට. මම මෙතන පෙන්නලා තියෙනවා පැනල් බීටර්, ඔටෝමොටිව් ඉලෙක්ට්‍රිෂියන්, මෝටර් මෙකැනික් වගේම ඩීසල් මෝටර් මෙකැනික් කියලා රැකියාවන් හතරක්. මීට අමතරව තවත් වෘත්තීන් කිහිපයක්ම අලුතෙන් එකතු වෙලා තියෙනවා ලංකාවේ ඇඳුම්කරුවෙක්ට උනත් ඇප්ලයි කරන්න හැකියාව තියෙන විදිහට. ඉතින් අපි බලමු මොනවද මේ අලුත්ම අප්ඩේට් එකේ තියෙන්නේ කියලා. අලුත්ම අප්ඩේට් එක ගැන හරියටම දැනගන්න නම් ඔයාලා මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මොනවද මේ ඔකියුපේෂන් ලිස්ට් කියලා හඳුන්වන්නේ කියන එක. ඉතින් මම මේක අපේ කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. ඒ වුණාට අලුතෙන්ම අපිත් එක්ක එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් එයාලටත් තේරුම් ගන්න පහසු වෙන විදිහට මං ආපහු ඒ ගැන විස්තරයක් කියන්නම්. ඉතින් මොනවා හරි රැකියාවක් හරි මොනවා හරි ආයෝජන අවස්ථාවක් හරි සඳහා අදාළ රටට හරි පළාතට හරි ඒ හැකියාවන් සහිත කට්ටියව ආකර්ෂණය කරගන්න තමයි මෙන්න මේ ඔකියුපේෂන් ලිස්ට් හදලා තියෙන්නේ. ඉතින් මේවා හදන්නේ ඒ අදාළ රටෙහි හෝ අදාළ පළාතෙහි රජය විසින්. මෙතන මේ සවුත් ඕස්ට්‍රේලියාවල ඔකියුපේෂන් ලිස්ට් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක. ඊළඟ එක තමයි DAMA ඔකියුපේෂන් ලිස්ට් එක කියලා කියන්නේ. ඉතින් මේ ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක තමයි අපිට අදාළ වෙන්නේ. ඉතින් ඒක ඕපන් වෙලා තියෙන්නේ ස්කිල් මයිග්‍රන්ට්ස්ලා ටාගට් කරගෙන ඒක සඳහා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් සබ් ක්ලාස් 491 සහ 190 කියන වීසා කැටගරි මගින්. ඉතින් මේ DAMA ඔකියුපේෂන් ලිස්ට් එක සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් සවුත් ඕස්ට්‍රේලියාවල ගවර්න්මන්ට් සයිට් එකෙන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විස්තර දැනගන්න. ඉතින් මම මෙතනදී දල වශයෙන් කියන්නම් මේ DAMA ඔකියුපේෂන් ලිස්ට් එක අදාළ වෙන්නේ ලෝකල් බිස්නසස් හැන්ඩල් කරන අයට. ඉතින් මේ කට්ටියට ඒ සඳහා ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා සබ් ක්ලාස් 482 වීසා එක යොදාගෙන. ඔයාලට දැන් ඔකියුපේෂනල් ලිස්ට් සම්බන්ධයෙන් පොඩි හරි දැනුමක් තියෙන නිසා මම දැන් කියන්නම් මොකද මේ අලුත්ම අප්ඩේට් එක කියලා. ඉතින් මෙඩිකල් සහ ටෙක්නිකල් කියන රැකියා කාණ්ඩ ඉලක්ක කරගෙන අලුතෙන් රැකියාවල් 30කට අධික සංඛ්‍යාවක් 2022 අගෝස්තු 25 වෙනිදා ඉඳන් South Australian Skilled Occupation List එකට එකතු වෙනවා. හැබැයි ඉතින් ලංකාවේ ඇඳුම්කරුවන්ට මේ ඕනම රැකියාවකට ඇඳුම් කරන්න නම් හැකියාවක් නැහැ. මේ රැකියාවල් වලින් යම් ප්‍රමාණයක් තමයි offshore applicants සඳහා විවෘත වෙන්නේ. ඉතින් ඒවයිනුත් යම් කොටසක් තමයි ලංකාවේ ඇඳුම්කරුවෙකුට සාර්ථකව ඇඳුම් කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ අතරින් අපේ ආයතනය මගින් ගොඩක්ම ෆෝකස් කරලා තියෙන්නේ කාර්මිකාංශයට අයත් රැකියාවල් ගැන. South Australian Government සයිට් එක සාර්ථකව ඇක්සස් කරන්නේ කොහොමද කියන එක ගැන මම මීට කලින් වීඩියෝ එකක් රිලීස් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයාලට අදහසක් ඇති මම මේත් පෙන්නලා තියෙන වින්ඩෝ එක මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මතක තියාගන්න ඔයාලට South Australian Skilled Occupation List එකේ තියෙන ඕනම occupation එකකට ඇප්ලයි කිරීමේ හැකියාව නැහැ offshore applicant කෙනෙක් විදිහට. ඉතින් මෙතන
තියෙන විදිහට offshore applicants ලට විවෘත වෙලා තියෙනේ වට විතරයි ඔයාට හැකියාව තියෙන්නේ අයදුම් කරන්න. ඉතින් මෙතන මේ 65 කියලා පෙන්නලා තියෙන්නේ ඔයාට EOI එක සම්බන්ධයෙන් points 65 grab කරගෙන තියෙන්න ඕනේ කියලා අවම වශයෙන්. ඒ වගේම මේ මෙතන 491 කියලා පෙන්නලා තියෙන්නේ 491 visa එක යොදාගෙන ඔයාට මේ occupation එක සඳහා apply කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙතන skill level 3 කියලා පෙන්නලා තියෙනවා. මේ skill level සම්බන්ධෙනුත් මම මීට කලින් වීඩියෝ එකක සඳහන් කරලා තියෙනවා. එහෙම වුණත් මම පල්ලෙහැයින් ඒ සම්බන්ධයෙන් තවත් සටහනක් තියලා තේනවා. ඒ වගේම මෙතන මේ offshore page එක කියලා වෙනම link එකක් තියෙනවා. මේ offshore page එක කියලා හඳුන්වන්නේ South Australian government site එකේම offshore applicants ලා සඳහා අදාළ වෙන නීති රීති සහ requirements සම්පූර්ණයෙන්ම සඳහන් කරලා තියෙන page එක. ඉතින් එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සඳහා අයදුම් කරනවා නම් ඔයාලා fulfill කරන්න ඕනේ requirements මොනවද කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම මෙතන පෙන්නලා තියෙනවා skilled visa requirements කියලා. එතනිනුත් ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේ 491 හෝ 190 visa එක apply කරන්න නම් ඔයාලා මොනවද fulfill කරන්න ඕනේ requirements කියලා. ඒ වගේම මේ skilled visa requirements කියන link එක කෙලින්ම connect වෙලා තියෙන්නේ Australian government site එකට. ඉතින් මම දැන් මේ skill levels ගැන තියෙන විස්තරය ඔයාලට චුට්ටක් පැහැදිලි කරන්නම්. ඔයාලා අහලා ඇති Ancestry code එක ගැන ඔස්ට්‍රේලියාවල වගේම බොහෝ යුරෝපා රටවල ඕනෑම job එකක් සම්බන්ධයෙන් ඒගොල්ලෝ analyze කරලා Ancestry code එකක් දීලා තියෙනවා. ඉතින් මෙතන මේ Ancestry codes අනුව තමයි skill levels බෙදලා තියෙන්නේ. skill level 1 කියන එක සම්බන්ධයෙන් කතා කරොත් ඒ සඳහා bachelor's degree එකක් හෝ higher qualification එකක් තියෙනවා නම් තමයි ඔයාව Ancestry code එක මගින් skill level 1ට අයිති කියලා හඳුන්වන්නේ. skill level එක සම්බන්ධයෙන් නම් ඔයාට associate degree එකක් එහෙමත් නැත්නම් advanced diploma එකක් හරි diploma එකක් හරි තියෙන්න ඕනේ. skill level 3 එක සම්බන්ධයෙන් certificate 3 හරි certificate 4 හරි course එකක් ඔයා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. skill level 4 කියන්නේ certificate 2 හෝ certificate 3 කියන තත්ත්වයට. ඉතින් skill level 5 කියන්නේ certificate 1 හරි compulsory secondary education. ඒ කියන්නේ ලංකාවෙන් නම් A levels ගැන. ඉතින් මෙතනදී මම පෙන්නලා තියෙනවා nil parting highlight කරලා මේ අතර jobs ගොඩක් ඒව සඳහා ඔයා skill level 3 එක තමයි complete කරන්න ඕනේ. අමතක කරන්න එපා මම මේ කියන්නේ අර සඳහන් වෙලා තිබ්බ technical jobs සම්බන්ධයෙන්. මේ slide එකේ මම පෙන්නලා තියෙන්නේ South Australian skilled occupation list එකට අදාළව මොනවා හරි වෘත්තියකට ලංකාවේ ඉඳන් හරි offshore ඉඳන් හරි apply කරන කෙනෙක් සම්පූර්ණ කරන්න ඕනේ basic requirements ටික. ඉතින් මෙතන මම පෙන්නලා තියෙන ඒවා sub class 491 සහ sub class 190 කියන visa දෙකටම පොදුයි. ඉතින් මුලින්ම ඔයාලා EOI එකක් submit කළා apply කිරීම සඳහා invitation එකක් ලබා ගන්න ඕනේ. ඒ වගේම ඔයාට state nomination එකකුත් තියෙන්න ඕනේ. ඔයාගේ වයස අවුරුදු 45ට වඩා අඩුයි නම් තමයි ඔයාට මේක apply කරන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම Australian government එක විසින් ඔයාගේ රැකියාවට අදාළව ඔයාගේ skill assessment එක ලබා ගන්න අවශ්‍ය ආයතනයක් වෙනම නම් කරලා තියෙනවා. ඉතින් ඒ අදාළ ආයතනෙන් ඔයා ලබා ගන්න ඕනේ positive skill assessment එකක්. ඉතින් මෙතනදී නිකම්ම skill assessment එකක් කියලා මම කියන්නේ නැතුව positive skill assessment එකක් කියලාම කියන්නේ ඔයාට negative skill assessment එකක් ආවොත් ඔයාගේ visa එක apply කරන්න හැකියාවක් නැති නිසා. ඒ වගේම ඔයාට EOI එක සඳහා points 65ක්වත් අවම වශයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට competent මට්ටමේ English language proficiency එකක් තියෙනවා කියලත් ඔයාට ඔප්පු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයා අයදුම් කරන රැකියාවට අදාළව අවම වශයෙන් අවුරුදු දෙකක හෝ රැකියා පළපුරුද්දක් ඔයාට තියෙන්නත් ඕනේ. අපේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දන්නව ඇති English language proficiency එක පෙන්වීම සඳහා විභාග කිහිපයක් තියෙනවා කියලා. ඒ වගේම ඒකෙදි English language proficiency එක විවිධ මට්ටම් වලට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ competent English කියන මට්ටම කීයක්ද කියලා දන්නේ නැති කෙනෙක් සඳහා තමයි මම මේ slide එක හදලා තියෙන්නේ. ඉතින් ඔයා IELTS academic හෝ general සඳහා පෙනී සිටිනවා නම් ඔයාට competent English කියන මට්ටම grab කරගන්න නම් components 4ෙන්ම අවම වශයෙන් ලකුණු 6 බැගින්වත් ලබා ගන්න ඕනේ. ඒ වගේම අනිත් ප්‍රසිද්ධම test එක තමයි PTE කියන්නේ. ඉතින් PTE වලට ඔයා පෙනී සිටිනවා නම් සියලුම components වලින් අවම වශයෙන් 50 ගානේවත් ලකුණු ලබා ගත්තොත් තමයි ඔයාට මේ IELTS competent කියන මට්ටම ළඟා කරගන්න හැකි වෙන්නේ. ඉතින් මෙතන තවත් තියෙනවා ඔයාට OET වලට ඒ වගේම Cambridge C1 advanced test එකට එහෙමත් නැත්නම් TOEFL සඳහා වුණත් පෙනී සිටින හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා ආයදුම් කරනකොට කොහොම හරි ඔයා competent English මට්ටම පෙන්눔 කරන්න පුළුවන් English language proficiency test එක ලබාගෙන තියෙන එකයි සිත වෙන්න ඕනේ. මම මේ වීඩියෝ එකේදී කීප වතාවක්ම සඳහන් කළා sub class 491 visa එක සම්බන්ධයෙන් වගේම South Australian government site එක use කරලා
කොහොමද හරියටම ඔයාට අවශ්‍ය විස්තරයක් හොයාගන්න කියන එක සම්බන්ධයෙන් අපි මීට කලින් වීඩියෝස් රිලීස් කරලා තියෙනවා කියලා. ඉතින් මම මේ රිලීස් කරපු වීඩියෝස් වල link ටික දාන්නම් මේ description box එකේ. ඔයාලා ඒ වීඩියෝස් ටිකත් බලන්න. එතකොට හරියටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද මේ සබ් ක්ලාස් 491 වීසා එක ඔපරේට් වෙන්නේ. ඒ වගේම South Australian Government site එක භාවිතා කරලා ඔයාලට අවශ්‍ය විස්තර කොහොමද හරියටම පහසුවෙන් ලබා ගන්න කියන එක ගැන. ඒ වගේම ඔයා තවමත් අපේ worldwide visa youtube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න. අපේ worldwide visa consultancy private limited facebook page එකටත් like එකක් දාලා තියාගත්තොත් ඔයාට හැකියාව තියෙනවා මේ වගේ immigration updates ඉක්මනින්ම දැනගන්න. ඒ වගේම ඔයාලට visa එකක් සම්බන්ධයෙන් මොනවා හරි උපදෙසක් අවශ්‍යයි නම් ඔයාලට හැකියාව තියෙනවා මෙතන දාලා තියෙන contact numbers වලින් අපිට call එකක් දීලා එහෙමත් නැත්නම් අපිට whatsapp message එකක් යොමු කරලා ඔයාලගේ තියෙන ඕනම visa සම්බන්ධයෙන් ගැටලුවක් සඳහා උපදෙස් ලබා ගන්න.